අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ පුවත් සිරස්තල වෙත සමස්ත දිවයින තුල ඊයේ දහවල් 12:30ට බිඳ වැටුණු විදුලිය ජලි යථා තත්ත්වයට පත් කිරීම රාත්‍රී 12 වන විට විදුලිය බිඳ වැටීම පිළිබඳ සුවපැලීමට පත් කළ කමිටු අතර ඇස්වේ කමිටු වාර්තාව සත්‍යයක් තුල විශේෂ බහරෙම තිට राज्य अमाते दूर ऐतिहासिक हेतु जनपति पहाड़ी नववन पार्लिमेंट के मंगल कैबिनेट रेस्टीम हेटा पेरवरुए अबहो प्राप्त आरुमुगन तोन्नवन महाता पदिंचुब सिटी कोतमाले पिहिती मंगलाव गिन्निन विनाशवे प्रथमे नवदाहने मुकरमु देशीय पुआत वेतर දිවෙනපුර විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සොයබැලීම සඳහා පත් කළ කමිටුව අද පෙරවරුවේ රැස් වුණා. එනුව ඊට අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ලබා දෙන බවයි අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර ඊයේ දහවල් 12ට පමණ දිවෙනපුර විසන්දි වූ විදුලිය යලි සාමාන්‍ය තත්ත්වයට පත් වන විට මධ්‍යම රාත්‍රියේ ඉක්මවා ගොස් තිබුණා. ඊයේ පසුරු 12:30ට පමණ දිවෙනපුර විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. ඒ කෙරවල පිටිය ග්‍රීඩ් උපපොළෙහි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් පැය 10කට අධික කාලයක් පැවති විදුලිය බිඳ වැටීම ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. මේ හේතුවෙන් දිවෙනපුර ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා. ජල සැපයුම හා මහා මාර්ගවල ආලෝක සංඥා පද්ධතියන් ක්‍රියාත්මක නොවීමෙන් රථ වාහන තදබදයක් මෙන්ම දුම්රිය ප්‍රමාදයක්ද හටගත්තා. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් විශේෂ කමිටුවක්ද පත් කෙරුණා. අදාළ කමිටු වාර්තාව සතියක් තුළ තමා වෙත ලබා දෙන ලෙසයි විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත විශේෂ භාර අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව අදාළ කමිටුව පුද්ගලින් 8 දිනක්ගෙන් සමන්විත අතර අද උදෑසන එම කමිටුව රැස් වූ බවයි අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර මේ සම්බන්ධයෙන් අප මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද විමසීමක් සිදු කළා. ශ්‍රී ලංකා මහජන උපදෙස් කොමිෂන් සභාව විදුලි බල කර්මාන්ත නියමන ආයතනයේට මෙවැනි අවස්ථාවලදී මේ බලපත්‍රය ඉක්මන් දී යනවා විදුලි බල පනතට අනුව ක්‍රියාත්මක වෙනවා මේ වෙන විට පියවර අරගෙන කියනවා මේ හදිසි බිඳ වැටීම සම්බන්ධයෙන් කඩිනම විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා දින තුනක් ඇතුළත මේ විමර්ශන වාර්තාවෙන් අනතුරුව තීරණය කරනවා ඉදිරි ක්‍රියා මාර්ග මෙවැනි තත්ත්වයන් නැවත ඇති නොවීමට ආකාරයට ගැටලු කිම ගන්න ඒ වගේම දිවංගත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බුඩ වැවෙන්ටන් පිහිටි නිවසේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය පවසන්නේ. ලංකා කම්කරු කොංග්‍රසේ නායක හිටපු අමාත්‍ය අවහප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බුඩ වැවෙන්ටන් වත්තේ පිහිටි බංගලාවේ මෙම ගින්න හටගෙන තිබුණා. ගින්න අලුයම දෙකට පමණ හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ගින්න හටගන්න අවස්ථාවේම බංගලාව බහරව මුරකරයෙකු පමණක් සිට ඇති අතර පැතිර යමින් තිබූ ගින්න නුවරඑළිය මහනගර සභාවේ ගින්නවන ඒකකයේ සහ හැටන් ඩික්කෝයි නගර සභාවේ ගිනිබිමේ ඒකකයක් කොත්මලේ පොලිසිය නිලධාරිනුත් එක්ව පාලනය කිරීමට සමත් වුණා. ප්‍රදේශවාසීන්ගෙන්ද ඊට නොමද සහයක් ලැබී තිබෙනවා. ගින්නෙන් එම බංගලාවේ තිබූ පැරණි ගෘහ භාණ්ඩ රැසක් විනාශ වී තිබෙනවා. ගින්න පාලනය කරන විටත් බංගලාවේ එක කොටසක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබූ බවයි ගින්නිවන ඒකකයේ සඳහන් කළේ. මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ලංකා කම්කරු කොංග්‍රසේ නිර්මාතෘ හිටපු අමාත්‍ය දිවංගත සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතා දේශපාලනයට පිවිසි මුල් සමයේදී මෙම බංගලාව මිලදීගෙන එහි පදිංචිව සිට ඇති අතර සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව අභාව ප්‍රාප්ත අරුමුගන් තොණ්ඩමන් මහතා කෙටි කලක් එහි පදිංචිව සිට තිබෙනවා. අරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයට පෙර සිටම ඔහුගේ පුත් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම බංගලාවේ අවසන් වරට පදිංචිව සිට තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
नवराज्ये मंगल कैबिनेट रस्वीम हेट दिने जनाधिपति गोटाबे राजपक्ष महताे प्रधानत्वेन पवत्वीमट नियमितव तिबेनवा नवराजे मंगल कैबिनेट रस्वीम हेट दिन पवत्वीमट नियमित ए जनाधिपति लेखम कार्यालय ते जनाधिपति गोटाबे राजपक्ष महताे प्रधानत्वेन युतु मंगल कैबिनेट रस्वीम हेट पेरवरु 10 हेट पमन रस्वीमट नियमित बवय जनाधिपति लेखम कार्यालय सनहन कले गोटाबे राजपक्ष जनाधिपतिवरया यटते क्रियात्मक देवन कैबिनेट टुवे मेवनवा मेत्र नवराजे कैबिनेट प्रकाशकवरुन पिलिपत मेतेक तीरणय कर नोमति अतर मंगल कैबिनेट रस्वीमेन अनतुरु ए पिलिबंदव तीरणयक गनीमट नियमित बबटाय तोरतुरु वार्ता वन्ने जनाधिपति गोटाबे राजपक्ष महतागेन सह अगमति महिंद राजपक्ष महतागेन युतु नवराजे कैबिनेट अमात्यवरुन 25 दिनक पत् कर ऐति अतर मंगल कैबिनेट रस्वीम सदा कैबिनेट अमात्यवरुन सीलु दिना हट सहभागी वीमट अवस्थाव सलसन अतर यम अवस्थावक राज्य अमात्यवरेकु विसिन कैबिनेट पत्रिकावक इदिरिपत् करन अवस्थावक दी पमनक राज्य अमात्यवरुन्ट कैबिनेट रस्वीम सदा सहभागी वीमट अवस्थाव हिमिवन बटद तोरतुरु वार्ता वनवा अवसन वरट कैबिनेट रस्वीम पवत्तनु लबुए इकुत जूल मस 22 बदाता वन अतर एम वकवानुवेदी कैबिनेट प्रकाशकवरुन लेस कटियुतु करनु लबुए अमात्य बंदुल गुणवर्धन महता सह अमात्य वैद्य रमेश पदिरिनेन महत्तुरुन केसे वेतत मेम वसर सनहा इदिरिपत करनु लबन्ने अयवय लेखनयक्द एहेत नोमेतिनम अतुरु सम्मत गिनुमक तियन्न संबंधेन ऊतीरणय मेवर कैबिनेट मंडलेदी तीरणय किरीमट नियमित अतर 20 आंडुक्रम व्यवस्था संशोधन पणत केटुम पत सनहाद अनुमतिय लबा गनीमट नियमित बवटद तोरतुरु वार्ता वनवा कैबिनेट रस्वीमकदी रटट अवश्य संवर्धन कटियुतु वेनुवेन मेन्म जनता सुभसिद्धिय सनहा ओ व्यापृतीन सनहा रजे अनुमतिय लबा गनीम मेन्म ईट अदाल मूल्यमे प्रतिपादन वेनुवेन रजे अनुमतिय लबा ගැනීමත් මෙහිදී සිදු වනවා මේ අතර රටට අවශ්‍ය ගිවිසුම් සඳහා පූර්ණ එකඟතාවය ලබා ගැනීමද සිදු වන්නේ කැබිනට් රැස්වීම තුලින් ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් රැස්වීම 1947 වසරේ පෙබරවාරි මාස 10 වන දින ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්ව තිබෙනවා එදා මෙදා කාලය තුල කැබිනට් රැස්වීම තුලින් ජනතාව වෙත සැලසී ඇති සිත වත්මන් ජනතාවගේ ජීවන තත්ත්වය තුලින් පිළිබිඹු වනවා රැස්වන සෑම කැබිනට් රැස්වීමක් තුලින්ම ජනතාවගේ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන්ම වූ තීන්දුව తీරණ ගන්න ඇති බවටයි ජනතාවගේ විශ්වාසය ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකය ගොඩනැගීම අරමුණු කොටගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා राज्य अमात्यांश विषय पते समालोचने किरीमे साक्षात्कार जनाधिपति गोटाबे राजपक्ष महता के प्रधानत्वेन जनाधिपति कार्यालय ती पवत्तुना बातिक अत्यंत रेडी सह देशीय एंगलुम निष्पादने विषय कोट राज्य अमात्यांशक निर्माण किरीमटे हेतु जनाधिपति वरा विसिन मेहदी पहदिली करनु लबुआ COVID-19 වසංගතයත් සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථාතත්වයට පත්වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යනු හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණයකට සිටියේ. ඇඟලුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනෙන් 43%ක් නියෝජනය කරනවා. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක් කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වරවා. රැකිය සැපීමේදී සහ ප්‍රාදේශීය සංවර්ධනයේදී ඇඟලුම් කර්මාන්තයේ පුරෝගාමී මෙයක් ඉටු කරන ලබන අතර එය ශක්තිමත් කරමින් බතික් සහ අත්‍යන්ත රෙදිහා දේශීය ඇඟලුම් නිෂ්පාදනයේ දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ බතික් සහ අත්‍යන්ත කර්මාන්තය නගා සිටුවීමට සීලු අංශ ආවරණය කරන සැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන් අතර එය සාර්ථක කර ගැනීමෙන් ඉදිරි 5 වසර තුළ ඇඟලුම් නිෂ්පාදකීන්ට ඉහළ ස්ථාවරත්වයක් අත්පත් කරගත හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් මුල්ලේරියාව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා ඊයේ දහවල් මුල්ලේරියාව පොලිස් වසමේ ගල්වාන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු බණ්ඩල 128ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා රුපියල් 5000 නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් දෙපස පෙනෙන ආකාරයට තබා මෙම මුදල් බණ්ඩල සකස් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ ව්‍යාජ මුදල් ප්‍රවාහනය කරමින් තිබූ මෝටර රථයේද මුල්ලේරියාව පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 36 සහ 42 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. ජායල, අංගොඩ සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 7 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 2900 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 7 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලින් 5 දෙනෙකු, ඕමානයේ සිට පැමිණි පුද්ගලින් 2 දෙනෙකු ඊට ඇතුළත්. मेरठ समस्त कोविड-19 वायरस आसादित संख्या नवसिया समस्त आसादित पूर्ण सुन वैद्य अधीक्षण रोहल कतव प्रतिकार लबन रोग संख्या दिशी दुना मेत्र कंदकाडु सेनपुर मद्रव्य निवारण प्रतिकार पुनरुत्थापन मध्यस्थान संबंध समस्त आसादित संख्या अद पेरूट हाईसी नमयान कोविड-19 प्रतिरिंब वेलक्वीमे जातिक क्रियान्वित मध्यस्थान निवेदने कले पुनरुत्थापने वन रंदव्यान पंसे अटाक कार्यमंडले हेट हताक आराधित कार्यमंडले पहाक पौल हा समीपतमीन हतलिस अटाक हा वेलिकट बंधनागारे कोविड वैरस आसादने रंदव्या एसुरकल पुत्कल्या ईट एतुला මෙතර පවතින වසංගත තත්ත්වයේ හමුයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් සහ ජෝදානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා. ඉන් අනතුරුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. ඊයේ දිනේ තුල මෙරට PCR පරීක්ෂණ 1140ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 189518ක්. අපනයනයේ ඉලක්ක කර ගනිමින් ඉදිරි වසර 5 ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාවයේ සපුරාලීමට රජයේ අවධානය යොමු වෙ ඇති බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. දේශීය ඖෂධ අවශ්‍යතාවෙන් 85%ක්ම විදේශයන්ගෙන් ගෙන්වීම සඳහා මෙවන විටත් රාජ්‍ය අතේ විශාල පිරිවැයක් දරන බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා देशी අවශ්‍යතාවයට සරණ අයරින් සහ අපනයන දහයතාවෙන් යුත් කර්මන්ත ශාලා පෞද්ගලික ආයෝජකෙන් සමගින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබා දුන් ජනතාව සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත් එම වෙනස උදා කිරීම සඳහා සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අදාළ ආයතනවල සහ අපනයන ශේෂ්ත්‍රයට අදාළ ආයතනවල සහාය බලාපොරොත්තු වන බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඇංගලම් අපනයන ශේෂ්ත්‍රයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවට ඉදිරි වසර 5ක කාලය තුල ඖෂධ අපනයන ශේෂ්ත්‍රයේ තුලින් ඉදිරියට පැමිණීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ අනුව ඉදිරි වසර 5 තුලත මෙරට ඖෂධ අවශ්‍යතාවය සපුරාලන බවත් අපනයන ඉලක්ක කරගෙන නිෂ්පාදනයේ ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය දැඩිව යොමු කර ඇති බවත් පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි ඖෂධ නිෂ්පාදන සැපීම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ ඖෂධ නියාමන අධිකාරී සභාපති මහාචාර්ය අසිතද සිල්වා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල චන්ද්‍රවංශ යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය ශිෂ්‍යවරුන් දහරින් රසක් එක්ව සිටියා. බොණක බාහු රාජසභා මණ්ඩපය කඩාබිද දැමීමේ සිද්ධියට අදාළ නඩුව සඳහා නීතිඥ ගාස්තු සහ උපදේශන ගාස්තු සඳහා නගර සභාවෙන් මුදල් අනුමත කිරීම නීති විරෝධී බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාවල් කරුණාරත්න මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. බුවනක රාජසභා මණ්ඩපයේ කඩා දැමීමට අදාළ නීතිඥ ගාස්තු සහ උපදේශන ගාස්තු විදියට 21,80,000ක මුදලක් ඊයේ සභාවේ අනුමත කරගන්නවා. එතකොට ඊළඟට තව මේකේ මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒවා ඉදිරියට අනුමත කර ගැනීම සඳහා ඒගොල්ලෝ මේකට සැලසුම් කරමින් ඉන්නවා. දැන් මෙතන මේ මුදලේ ප්‍රමාණය කෙසේ වෙතත් මේක අපිට ලැබිලා තියෙන නීතිමය උපදෙස් පරිදි මේක සම්පූර්ණ නීති විරෝධී වැඩක්. බුවනකපා රාජසභාව කඩාබිද දැම්මේ නගර සභාව නෙමෙයි. නගරාධිපතිවරයා ඔහුගේ හිතුවක්කාර විදිහට තමයි මේක කඩාබිද දැම්මේ. ඒතර ඔහු හිතුවක්කාර විදිහට කරපු වැඩකටයුත්තකට නගරේ බදු මුදල් කොහොමද යොදාගන්නේ ඒ නීතිමය කටයුතු වලට. ප්‍රතිසංස්කරණය කරන්නත් ලක්ෂ 90ක මුදලක් කලින් වෙන් කරගන්න සාකච්ඡා වුණා. ඊට පස්සේ ඊට වඩා වැඩි මුදලක් වෙන් කරගන්නත් සාකච්ඡා වුණා. ඒ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් මෙයාලට හිතන හිතන විදිහට පුරාවස්තු ඩෝසර් කරලා ඊට පස්සේ ඒවට නඩුවට පස්සේ ඒ නඩු ගාස්තු කිවන්න මේ විදිහට සල්ලි
පිළිගන්න පුළුවන්ද මීට විරුද්ධව අපි අධිකරණමේ ක්‍රියා මාර්ග වලට අනිවාර්යෙන්ම යනවා අපට ලැබෙන නීති උපදෙස් අනුව වත්මන් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බව අමාත්‍ය ජී.එල්.පී. ඉරිස් මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් හැමෝම එකඟ වෙනවා අද තියෙන අධ්‍යාපන ක්‍රමය ගැලපෙන්නේ නැහැ කියලා. ඒක මූලික වශයෙන් ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියලා. ඒ කියන්නේ විෂයන් ගණන සිලබස් එකේ කන්ටෙන්ට් එකේ හරය උගන්වන ක්‍රමය. අධ්‍යාපන ක්‍රමයක අභිමතාර්ථය තමයි ළමයාට ස්වාධීනව සිටීමට ධෛර්යය දීම. විශ්ලේෂණාත්මක බුද්ධිය වර්ධනය කිරීම. එහෙම නැත්නම් කරුණු රාශිය මතක තබාගෙන තමන්ගේම කිසිම දෙයක් ඇඩ් වෙන්නේ නැති විදිහට. ඒක ගිහිල්ලා විභාගයක अध्यापन क्रमेक अरमुन वर्ण अध्यापन क्रम प्रधान अड़पाड़क लमयागे उद्योगे अलुदेवन අවසාන තීරණ ගැනීමට පෙර අපි ඔක්කොම ස්ටේක් හෝල්ඩර්ස් යලුම ස්ටේක් හෝල්ඩර්ස් ලගේ අදහස් ප්‍රතිචාර රියැක්ෂන්ස් රෙස්පොන්ස් ඉන්පුට් ඒවා ලබා ගන්න. මාතර දිස්ත්‍රික්කයේ තුල සංවර්ධන කටයුතු අඩාල වී ඇති ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් කමිටු සභාපති නිපුන රණවක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ නිපුන රණවක මහතා මාතර දිස්ත්‍රික් කමිටු සභාපතිවරයා ලෙස ඊයේ සියදුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඉදිරියේ සියදුරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සංවර්ධන කටයුතු නතර වී ඇති නිල්වලා ගඟබඩ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකටද නිපුන රණවක මහතා එක් වුණා. මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ වීරසුමන වීරසිංහ මහතා දෙක් ප්‍රසිටියා සංවර්ධන කටයුතු අතරමඟ නතර වී ඇති නිල්වලා ගඟබඩ උද්‍යානයේ වැඩ කටයුතු යලි ආරම්භ කිරීමට මෙහිදී නිපුන රණවක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා. අතරමඟ නැවතිච්ච ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තියෙනවා. 2014 වර්ෂයේ ඉඳන් නැවතිච්ච ව්‍යාපෘති තියෙනවා. ගිය අවුරුදු 4 මුදල් නැතුව අතරමඟ නවත්තු ව්‍යාපෘති තියෙනවා. ඒ සියල්ල පිළිබඳ දිසාපතිතුමා අපිට පැහැදිලි කිරීමක් කරා. ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඉස්සල්ලේ නැවතිච්ච ව්‍යාපෘති ටික මාතර දිස්ත්‍රික්කය තුල කඩිනමින් සංවර්ධන කටයුතු ආරම්භ කරන්න ඕනේ. ඊට අමතරව කැලිකසල පිළිබඳ ගැටලුවක් තියෙනවා මාතර දිස්ත්‍රික්කය තුල විශාල ඉඩම් ප්‍රශ්න තියෙනවා. ඉඩම් වල අයිතිය නැතුව ඒකට අවශ්‍ය විසඳුම් ලබා දෙන්න කුඩා කර්මාන්ත ස්වයං රැකියා දියුණු කිරීම පිළිබඳ මේ රජයේ විශේෂ අවධානයක් යොමු කරලා තිනේ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි සාකච්ඡා කරගත්තා. ඉදිරියේදී සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගයත් එක්ක මාතර දිස්ත්‍රික්කය තුල ඉන්න වැඩපිළිවෙළක් ගොඩනගීම තමයි බලාපොරොත්තු වෙන්නේ. තමා බාරේ පැවති මත්ද්‍රව්‍ය තොග යලිත් ජාවාරම් කරුවන්ට අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍ර විනාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා මේ මස 31 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හෙරොයින් ජාවාරම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍ර විනාශක කාර්යංශයේ නිලධාරීන් 13 දෙනා ලබන 31 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණිවිය අද නියෝග කළා. මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඔවුන් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ඔවුන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවටත් අධිකරණයට තොරතුරු වාර්තා කර තිබුණා. इन अन परीक्षण प्रगतिय पिलिबंधव अपराध परीक्षण डिपार्टमेंट वेनिन पेनी सिटी राज्य नियोज्य सोलिसिटर जनरल दिलीप पेरिस महता अधिकरणेट करुण वार्ता कला इन अन सेकरुवन 13 दिना लबन 31 वेनिदा दक्वा रिमांड बहरे तबीमट नियम कल महेश्वरात्वरिय एदिनट परीक्षण वल प्रगतिय दक्वेन वार्तावक इदिरिपत करन लेसट अपराध परीक्षण डिपार्टमेंटवट नियोग कला देन अवधानय रटवटा पुवत किहिपयक वेत කවුඩුල සහ මින්ඩේරියේ ජාතික උද්‍යානවලට මායිම පිහිටි පොළොව රක්ෂිතේ ගින්නක් හටගෙන තිබුණා. කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. රක්ෂිතේ අක්කර 12ක පමණ ප්‍රමාණයක් මෙම ගින්නෙන් විනාශ වෙට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. යුද හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු හිඟුරක්ගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ වරුණගම ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් පුද්ගලයෙකු තුවා ලබා රෝහල්ගත කර තිබෙනවා. මෝටර රථයක් තවත් මෝටර රථයක් පසු කර යාමට ගත් උත්සාහයේදී එක් මෝටර රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදු වුණා. අනුරාධපුර මාන්කඩවල ප්‍රදේශයේ ඉදි කරන ලද අලි වැටේ කණු 50කට අධික ප්‍රමාණයක් වන අලි මිසින් කඩාදම ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම අලි වැට නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කර ඇති බවයි. කවුඩුල්ල වැව අසල දීවර කටිය තුල නිරත වීම සිටි පුද්ගලින් දෙදෙනෙකුට වන අලියකු පහර දීමට පැමිණීම හේතුවෙන් පුද්ගලින් දෙදෙනා ජීවිතේ බේරා ගැනීම සඳහා කවුඩුල්ල වැවට පැන තිබෙනවා. එහිදී එක් අයෙකු දිය ගිලිමින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක දෙදරුපියෙක්. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.